නිදහසු උද්ඝෝෂණ කරන්න කිසිම බාධාවක් නැහැ. නමුත් මේ රටේ ජනතාව දිරුම් ගන්න ඕනේ මේ වැට් ගන්න අපි කාටවත් සෙල්ලම් කරන්න නෙමෙයි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විශ්‍රාම වැටුප් ටික ගෙවන්න. සමෘද්ධි ඇතුළු සහන ආධාර ටික ගෙවන්න. ගත්ත ණය වලට පොලිය ගෙවන්න. ඒකට ප්‍රමාණවත් නැහැ මේ වැට් එක. තමන්ගේ නොදැනුවත්කම තුළ එවැනි උද්ඝෝෂණ කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටට එන සංචාරකයන්, මාමග ගමන් කරන පුද්ගලයන් වෙනත් රාජකාරී කටයුතු සඳහා යන අයට බාධා කළොත් ඒ බාධා නොවන ආකාරයට උද්ඝෝෂණ කිරීමේ කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අපි ඉතාම අන්තරාදායක ලංකා ඉතිහාසයේ තීරණාත්මකම පැයේ තමයි ඉන්නේ. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න, විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන්න, සමෘද්ධි ඇතුළු සහන ආධාර දෙන්න, රාජ්‍ය ණය සඳහා පොලිය ගෙවන්න. මේ සඳහා වියදම් කළා තියෙනවා 2023 භාණ්ඩාගාරයෙන් එළියට ගිහිල්ලා තියෙනවා ට්‍රිලියන 3ක් ලැබිලා ට්‍රිලියන 13ක් එළියට ගිහිල්ලා තියෙනවා. එතකොට එළියට යාම සඳහා ට්‍රිලියන 10ක් හොයාගෙන තියෙන්නේ ණය. පිටරට වලින් ණය ගන්න බැරුව තියෙද්දි දේශීය වශයෙන් හා වෙනත් ක්‍රම වලින් හොයාගෙන තියෙනවා ට්‍රිලියන 10ක්. දැන් මේ බිලියන එහෙම කියන එක තේරෙන්නේ නැති යන්න. මම නිකන් ඉන්න වෙලාවේ ගානක් අදලා බැලුවා. රුපියල් 5000 ගානේ මාසයක් ගානේ මිනිස්සෙ. ඉතුරු කොළ 5000 ගානේ 12 මාසයකට 160යි. 60000 ගානේ අවුරුදු 100ක් ඉතුරු කොළ. අපිට පුළුවන් මිලියන 6ක් තමයි ඉතුරු කරන්න. දැන් බිලියනයක් ඉතුරු කරන්න නම් මගේ කල්පනාව හැටියට අවුරුදු 16670ක් වගේ කාලයක් යයි බිලියනයක් ඉතුරු කරන්න. ට්‍රිලියන 10000. ගිය අවුරුද්දේ ණයට ගත්තා කිව්වම 2023 ආණ්ඩුවක් කිරීම පිළිබඳ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ පවතින දැවැන්ත අර්බුදයේ රටේ ජනතාව විසින් තීරුම් ගත යුතුයි.